මෙයා කුසතුල ඉඳද්දි සූර්යවංශේ සිංහල පුතුනි ඒ ගීතේ මම පටිගත කරේ එතකොට ඔබට රටක් ඇත පුතුනි කුමක් කළත් කොහේ ගියත් උරුමය නුඹටයි පුතුනි ඒ ගීතයත් මෙයා කුසතුල ඔබේ මව්බිම සිංහලයි ඔබ උඹන් රට හදවතයි පුතේ මව්බස ප්‍රාණයයි මේ ගීතත් කිව්වේ අගුසුතුල ඉඳද්දි ඉතින් ඒ ගීත වලින් කියපු සියලු දේම සැබෑ වුණා පසු කාලෙක පාසල් යන අවදියේ සුදු ෂර්ට් එකයි නිල් පාට කොට කලිසමයි තුන් දෙනාටම උදේට අන්දලා ඉතින් මාත්‍යා ගිහිල්ලා බස් යනවා ඉස්කෝලෙට ඉස්කෝලේ අවසානයේ ගෙදර එනකොට දෙවෙනි එකෙනා තනිකර දුඹුරු පාටයි ඒ කියන්නේ දඟලලා 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 අර සුදු ෂර්ට් එක දුඹුරු අර දෙන්නට අන්දන්න පුළුවන් දෙවෙනි දවසෙත් ඒ මේ ඇඳුමම මෙයාට අන්දන්න බෑ ඒතර දඟලලා බ්‍රවුන් පාට වෙලා තමයි එන්නේ අවුරුදු තුනේ උපන් දිනයට ඉල්ලුවේ ආමි කැප්ටන් කෙනෙක්ගේ යුනිෆෝම් එකක් ඕනි කිව්වා එයාට ඒ කාලේ මහත්තයාගේ මල්ලි කැප්ටන් කෙනෙක් කේ අත්තනායක බාප්පගෙන් ඉල්ලගෙන ආවා අර තරු තුන තුන තියෙන්නේ කැප්ටන් ඒ ටික මල්ලිගෙන් ඉල්ලගෙන ඇවිල්ලා අර මෙයාගේ අවුරුදු තුනේ යුනිෆෝම් එකට මෙයා ඒ වගේ ඇහුවා කාලා ඉතින් ෆොටෝ කැප් එක එහෙම ඇහැදුවා හදලා ෆොටෝ එකක් ගත්තේ කැප්ටන් සූට් එකේ අවුරුදු තුනේ දිබන්නේ අවසානේ උනේත් කැප්ටන්නේ නමුත් පොඩි කාලෙත් එයා ඒකට සූදානම් වෙලාද කොහෙද ඉඳලා තියෙන්නේ ඉස්කෝලේ යන්න මුලින්ම අවදි වෙන්නේ එයා අනිත් දෙන්න ටිකක් පරක්කු වෙලා අවදි වෙන්නේ මෙයා තමයි අවදි වෙලා ඔක්කොම ලෑස්ති වෙලා යන්න හරි ලෑස්ති එයා එතකොට පාසලේ ටිකක් තව තව ලොකු වෙනකොට රග ගහන්න පටන් ගත්තා ෆුට්බෝල් පාපන්දු ක්‍රීඩාව ඒ දෙකටම දක්ෂයි මෙයා රග කැප්ටන් වුණා ෆුට්බෝල් වල කැප්ටන් වුණා එයා ඉන්නේ ඒ වකවානු වලදී එයා ඔය ටිකක් ලොකු කාලේ හරියට මේ රට රටවල් ගැන ලියවුණු පොතපත් බලනවා කොයි රටේ යුද්ධ තිබුණත් එයා දන්නවා අපි දන්නෙත් නැහැ මගේ පවුලෙත් ගොඩාක් ඉන්නේ යුනිෆෝම් මගේ තාත්තත් යුනිෆෝම් මාත්‍යාගේ මල්ලි එතකොට අපේ පවුලේ ගෑනු ළමයි ගොඩාක් බැඳලා ඉන්නේ ආමිනේවි එයාෆෝස් ඔෆිසර්ස්ලා ඉතින් ඒ හින්දා මෙයා මං හිතන්නේ පොඩි කාලේ ඉඳන් දැක්කේ යුනිෆෝම් මෙයාට හිතෙන්න ඇති පොතක් තිබුණා ඉංග්‍රීසි පොතක් අපේ ගෙදර මෙයා ඒක කියවලා ඔක්කොම දන්නවා මේක හයි කරන්නේ කොහොමද වෙඩි තියන්නේ කොහොමද කියලා සියලුම දේ අත්දැකලා නැතුව අත්දැකීම් තියෙනවා වගේ පොතපතෙන් එයා ඉගෙන ගත්තා මේ පුතාලා තුන් දෙනාම DSN නායක විද්‍යාලයට ගියේ ලොකු පුතා හේලී අත්තනායක එයා සංගීතයේ ඕනම භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් ගායනය කරන්න පුළුවන් දෙවැනියා තමයි චානක අත්තනායක හමුදාවේ නිලධාරියෙක් තුන්වැනියා සමින් අත්තනායක ගුවන් නියම නියමයක් ශ්‍රී ලංකන් එයාලයින් එකේ ගුවන් නියමයක් ඉතින් ඔය දෙවැනියා මේ DSN-ගේ රග ක්‍රීඩාවේ මේ නායකයා වෙලා හිටියා අන්තිම අවුරුද්දේ මේ පාපන්දුත් තෙල්ලම් කරා ඉතින් HSC විභාගෙට ලියලා ඉවර වෙලා අපිට හොරෙන් මේ හමුදාවට ඉල්ලුම් පත්‍රයක් දාලා තිබුණා මම දන්නෙත් නෑ කොහොමදත් මේ සම්මුඛ පරීක්ෂණයට කැඳවනකල් අපි දන්නේ නෑ මේක දාලා කියලා ඊට පස්සේ සම්මුඛ පරීක්ෂණයට ආවට පස්සේ අපි ගෙන්නගෙන ගියා පුතා හමුදාවේ හිටිය පුතා හරිම හිතවත් නෑදෑයොන්ට යාළුවන් හරිම හිතවත් හරි ලෙන්ගතුයි නිවාඩුවකට ආවත් ඒ කොහොමද යනවා මම බලලා ඒගොල්ලන්ට සලකලා පුළුවන් හැටියට දැන් මගේ එක්කත් හරිම යාළුවෙක් මට මගේ පොඩි කාලේ ඉඳලා යාළුවෙක් වගේ තමයි මගේ එක්ක ගහ ගන්නවා අපි එකට ක්‍රීඩා කරනවා ඉතින් අපේ ගෙදරට අල්ලව ගෙදරට මිසෙස් දූල්ලෑව කියලා මහත්තයා හට ටයිප් රයිටර් එකක් තියෙනවා මෙයා දූල්ලෑවෙන් මට ඇප්ලිකේෂන් ගන්න කතා මේක මට පුරවලා දෙන්න මේ ටයිප් කරලා දෙන්න කියලා ඒ නෝ මහත්මිය තමයි ටයිප් කරලා තියෙන්නේ ඇප්ලිකේෂන් එක දාලා අපි දන්නේ ඊට පස්සේ දැන් ඉන්ටර්විව් එනවනේ ඉන්ටර්විව් එකටත් ගියා ඊට පස්සේ දැන් ආයිලුමක් ආව දවසේ එන්න කියලා මේ බාර දෙන්න ඒ බාර දෙන්න තැන කොම්පඤ්ඤ වීදියේ
එතනට ගිහිල්ලා තමයි මෙයා බාර දුන්නේ. එතකන් අපි දන්නේ නැහැ. දැන් අස්සම් කරන්නු තාත්තා. එතකොට මහත්තයා අස්සම් කරනකොට පෑණි තීන්ත ඉවරලා අන්තිම අත්තනායක කියන එක නැහැ. ඉතින් පස්සේ අපි කල්පනා කරා මන්ද අස්සම් කරනු එක ලියවිලත් නැහැ නේ හරියට කියලා. ඉතින් පෑණි තීන්ත ඉවරයි. ඉතින් පෙර නිමිති ගොඩක්. සතපින් මාපුත රාත්‍රියේ තේරුණා. මේ මගේ මල්ලිත් හමුදා විටි ලොකු නිලධාරියෙක් බ්‍රිගේඩියර් කෙනෙක්. එයා බැලුවා කොළඹ තියාගන්න. නමුත් එයා කිව්වා මට මේ හොඳම කාලේ. මේ නිකන් ඉන්න බෑ කියලා කෙලින්ම ෆයිටින් යුනිට් එකටමයි යන්න ඕනේ කියලා. හතරවෙනි පාබ්‍ර හමුදාව කියන්නේ යුද්ධෙටම යන්නේ ඉතරයි යන එක. ඒකට ඇතුල් වෙලා මේ උතුරේ සේවයටමයි ගියේ. මුලතිව් පූනරින් එලිෆන්ට් හැම පලාතකම එයා සේවය කරා. ඒදී පූනරින් වල තමයි මේ පැය තුනක් සටනක් කරලා බේරිලා එයාගේ අනිත් ළමයි කෝ කියලා හොයන් බංකරකට පැනලා එතන ඉඳලා තියෙන කොටි සැප්තැම්බර් 8 තමයි නිවාඩු 8 හරි 7 හරි 11 තමයි මට මේ ඔස්ට්‍රේලියාවේ ප්‍රසංගය සඳහා යන්න නියමිතව තිබ්බේ. ඉතින් එයා හැබැයි ටිකක් අකමැති වුණා මම යනකොට. මොකද මහත්තයත් විජේසෙන් ගත වෙලා. එතකොට දැන් අම්මත් නැහැ අප්පච්චිත් නැහැ නේ කිව්වොත් ඒ කියන්නේ එයාට තේරුණා එයා ඉන්නේ අවදානමක කියන එක. අපි දන්නේ අපිට එහෙම හිතකවත් තිබුණේ නැහැ යුද්ධේ තමයි. නමුත් ඇම්බියුලන්ස් එනවා ගෙනියනවා අන්න ආයි ෆයිට් එකක් කියලා එහෙම කතා වෙනවා. ඒවා ඉතින් කෙලවරක් නැහැ. ඉතින් අපි ඒ දන්නේ පොඩ්ඩනේ. දැන් යා මේකේ ඒකෙම ඉන්නේ කෙනා නීට වඩා භයානකකම යා දන්නවා ඇති. අපිට කියන්නේ නැහැ කිව්වෙත් නැහැ. ඒකින් තමයි මං හිතුවේ නැහැ මේ බරපතල. එයා හිතන තරමේ බරපතලකමක් මං හිතුවේ නැහැ. ඉතින් අපි 11 ගියා. ඒ තමයි අන්තිමට දැක්ක දවස. 11 ගියා ඒ 12 තිබුණා එක ප්‍රසංගයක්. කොහොම හරි 25 වෙනිදා තිබුණා මෙල්බර්න් වල 3ක් කර ප්‍රසංග. දැන් මෙල්බර්න් ප්‍රසංගයේදී තමයි යන්න මේ සටන ගිහින් තියෙන්නේ. නමුත් ඉතින් මට එදා හැමෝම දන්නවලු පුතා නෑ කියලා. නරඹන්නට ආපු හැමෝම දන්නවා. නමුත් මම දන්නේ නෑ. මගෙන් ඇහුව ප්‍රසංගය කරනවාද කියලා. මම කිව්වා කරමු. එද මන් දන්නේ ළමයා නෑ කියලා. මම හිතුවා මේ පොඩි මේ ඔපරේෂන් එකක් ගිහිල්ලා තියෙනවා. ඒකෙන්ද මම කිව්වා ඉතින් ඔපරේෂන් හැමදාම තියෙනවනේ උතුරේ. ඉතින් මේකත් එහෙම එකක් වෙන්න ඇති කියලා. මම කිව්වා කම දැන් හිමිට සර 17 සංවිධායක ඇහුවා දෙතුන් සැරයක්. මම කිව්වා නෑ කමන්නේ. ඔන්න ඉතින් දැන් ප්‍රසංගය පටන් ගත්තා මෙල්බර්න්. ඇත්තට මේ දා ඒ ප්‍රසංගයේදී අපේ මල්ලිනේ ඩ්‍රම්ස් ඇහුවේ. එයාගේ බීට්ස් වරදිනවා ගානකොට. මම බලන මොකද මේ වෙලා තියෙන්නේ. උපාලි කන්නම් කර වැරදි කෝඩ් එකක් ගහනවා ගීතයට අදාළ නැති. එතකොට කලෙනි පෙරගේ වයලින් බෝ එක දෙසරයක් වැටුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා. මම ඒත් හිතුවේ නෑ. මං හිතුවා මේගොල්ලෝ මේ මොකද දන්නේ මේගොල්ලන්ට වෙලා තියෙන මේ වරද්දන්නේ කියලාත් මම හිතුවා.
ඉතලා ඉතින් ප්‍රසංගේ ඉවරයි. එතකොට අපේ ගංගොඩට සෝම ආමුතුරොත් එහෙ. උන්වහන්සේ මට පසුදින කිව්වා මුළු මෙල්බර්න් නගරයේම දන්න ඔබතුමියගේ දරුවා නැහැ කියලා. නමුත් ඔබතුමිය විතරයි එදා දැනගෙන හිටියේ නැත්තේ කියලා. ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ. මම හිතුවා දැන් තුවාලේ වෙලා ආරෝග්‍ය ශාලාවේ ඇති, ආමි හොස්පිටල් එකේ ඇති කියලා. ඉතින් කොහොමද දැන් අපිට තව ෂෝ එකක් තියෙනවා තව දවසක, ඒක කැන්සල් කරා. මං කිව්වා නෑ ඒක කරන්න බෑ, යන්න ඕනේ කියලා. ඊට පස්සේ දැන් ටිකට් තියෙන්නේ අපේ ඒ ප්‍රසංගයට පස්සේ. ඉතින් සංවිධායක කොහොම හරි, ඒගොල්ලෝ දන්නවනේ දැන්, මමනුත් දැනගත්තර කොහොම හරි එයා ලංකා මේ නිලධාරීට කතා කරලා මේ යන හතර දෙනෙක්ගේ ටිකට් නවත්තලා ඒ හතර දෙනා වෙනුවට මම අපේ මල්ලි සුසිල් පෙරේරා, ගිටාර් වාදක උපාලි කන්නංග, වයලින් වාදක කලනි පෙරේරා, ඔය හතර දෙනයි මමයි ටිකට් මේ ඒගොල්ලෝ හදලා දුන්නා ටිකට් එක යන්න. ඉතින් එදා දවසේ මට ප්‍රසංගවලදී මල් කලඹවල් පිළිගන්න ඕන අනේ, එහෙම මල් කලඹවල් කීපයක් හම්බුණා. මං එතන එකක් දෙකක්, ඒ නිසා මං දැන් කෙලින්ම යන්නේ හමුදා රෝහලටනේ, එයාගේ මේ මේ හොස්පිටල් එකේදී මේක දෙනවා කියලා. ඒවත් අරගෙන තමයි ගිහේ. ඒ මොහොතේ ඒ මහත්තයත් මෙහි නෑ, බාලපුතා. එයා අර පයිලට් ලයිසන් එකට ඇමරිකාවේ ඉගෙන ගන්න ගිහින්. මහත්තයත් ඒ රැකියාව, ලොකු පුතා විතරයි ගෙදර හිටියේ. එයාපෝට් එකට ඇවිල්ලා හිටියම ආව කයන්ට හමුදා වාහනක් තිබුණා. එතකොට චන්ද්‍රිකා සිරිවර්ධන, එයාගේ සැමියා ඇන්ජලා සෙනිවරත්න, කලනි පෙරේරාගේ බිරිඳ චම්පිකා, ඩීඩී ගුණසේන එයාගේ බිරිඳයි, ඔය ඒ කට්ටිය ඇවිල්ලිට පවුලේ අයත් ඇවිල්ලා හිටියා. ඒ වුණාට මං අරගොල්ලොත් එක්ක තමයි ඒගොල්ලෝ ඒගොල්ලෝ තමයි ඉස්සලා හම්බුනේ මට. බෑග් මුකුත් ගත්තේ නැහැ. ඉතින් මූණවල් හොඳ නැහැ. මගේ ඒ කස්ටම් එක යන්න යන්න කියලා ඉක්මනට සීල් එක ගාලා ඇරියා මාව. ඉතින් මම බැලුවා සාමාන්‍යයෙන් ටිකක් ඉඳලා කතා කරලා නෙන්නේ. ඊට පස්සේ ඒ බැගේජස් ගන්න තැන ඉන්නකොට ඒ නිලධාරී කිව්වා අපි බැගේජස් අරන් තියෙන මිස් යන්න කිව්වා. යන්න ඉතින් එතකොටත් මට දැන් මං හිතනවා දැන් අමාරුයි ගොඩක් ළමයට අමාරුයි ඇති. ඊට පස්සේ අර කාපු කායක වාහනේ නැගලා ආවා. එනකොට දැන් පැලිය ගොඩ අලුත් පාලම කොළඹ අලුත් පාලම දාන්න එපා මේ ආමි හොස්පිටල් යන්න